ආයිබෝන් ආයිබෝ YouTube channel එකට අදත් ඔයගොල්ලන්ව බොහෝම ආදරෙන් පිළිගන්නවා. ඉතින් හැමදාමත්ම ඔයගොල්ලන්ව ලස්සන කරනවා, නිරෝගී කරනවා. හැබැයි අද මම සූදානම් වෙන්නේ බොහොම ලස්සන කරන්න. එමත් නැත්නම් සම නිරෝගීමත් කරන්න. අපි සමර නයකුත් ආලේපන වර්ග ආලේප කරනවා, ක්‍රීම් වර්ග ආලේප කරනවා. හැබැයි මේවායේ පෝෂණය අපේ සමට හොඳට උරා ගන්න නම් අපේ සම හොඳට පිරිසිදු වෙලා තියෙන්න ඕන. ඉතින් අද මම සූදානම් වෙලා ඉන්නේ සම හොඳට පිරිසිදු වෙන ගමන් සමට හොඳ පෝෂණයකුත් ලබා දෙන ස්වභාවික ස්ක්‍රබ් එකක් කොහොමද හදාගන්නේ කියලා ඔයගොල්ලන්ට කියන්න. ඉතින් අපි බලමුද මේකට මොනවද අවශ්‍ය වෙන්නේ කියලා. හරි. ඉතින් මගේ ළඟ තියෙන මෙතනින්ම පටන් ගන්න. අපේ ආයුර්වේද බී හනි එක මෙතන තියෙනවා. මෙතෙන්දී ඔයගොල්ලන්ට ලෙමන් හරි ලයිම් හරි පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම ඕට්ස් තියෙනවා. ඒ වගේම මේ මිශ්‍රණය හදාගෙන මම රෝස වතුර ටිකක් පාවිච්චි කරනවා. ඒ වගේම මේකේ මේන් ඉන්ග්‍රීඩියන්ට් එක මට හොඳට ඉදුණු. ඉදුණු කෙසල් ගෙඩියක් මේකට අවශ්‍ය වෙනවා. එහෙනම් අපි බලමු මේක හදාගන්නේ කොහොමද කියලා. මේකට මේ කෙසල් ගෙඩිය ටිකක් ලොකු නිසා දැන් මූණට මයික පාරකට පාවිච්චි කරන ප්‍රමාණයට මේ හදාගන්නේ කෙසල් ගෙඩියෙන් භාගයක් පාවිච්චි කරනවා. ඉතින් විශේෂයෙන් මතක් කරනවා දැන් මේ වගේ ස්ක්‍රබ් එකකින් මම කියන්නේ මේ අපේ සම පිරිසිදු කරනවා වගේම සමට හොඳ පෝෂණයකුත් ලබා දෙනවා කියලා. ඉතින් මේ වගේ ස්ක්‍රබ් එකකින් මම කෙසල් ගෙඩිය පොඩි කරන ගමන් ඔයගොල්ලන්ට කියන්න විශේෂයෙන්ම සමේ මැරුණු සෛල ඉවත් කරනවා, ඒ වගේම සමේ තියෙන විස බීජ කුණු දූවිලි ඉවත් කරනවා, ඒ වගේම සමට හොඳ පෝෂණයක් ලබා දෙනවා වගේම අනවශ්‍ය තෙල් එහෙම නැත්නම් සමේ අනවශ්‍ය දේවල් මොනවා හරි තියෙනවා නම් අපේ සමෙන් ඉවත් කර හරිනවා. ඉතින් කෙසල් ගෙඩිය මෙහෙම හොඳට පොඩි කරගෙන මේකට ඕගලන්ට ඕන කෙසල් ගෙඩියක් පාවිච්චි කරන්න පුළුවන්. සූටි කෙසල් ගෙඩියක් නම් මෙහෙම භාගයක් නෙමෙයි, සම්පූර්ණ ගෙඩියම ගන්න පුළුවන්. ඊට පස්සේ මම මේකට ඕට්ස් තේ හැඳි දෙකක් විතර එකතු කරනවා. ඒ වගේම තම හොඳට පිරිසිදු කරන දෙයක් නේ. ඉතින් ලෙමන් ලයිම් කියලා කියන්නේ දෙහි කොලේ ඕනෑම දෙයක්. ඉතින් දෙහි බින්දු කීපයකුත් එකතු කරනවා. ගොඩක් එකතු කරන්න එපා. ඒ වගේම මී පැණි තේ හැඳුකුත් මම එකතු කරනවා. දැන් මේ පැණි වල පෝෂණය ගැන ඔයගොල්ලන්ට අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ. ඒ නිසා තමයි මම අර ඔයගොල්ලන්ට කිව්වේ සමට හොඳ පෝෂණයක් ලබා දෙන ගමන් තමයි මේ ස්ක්‍රබ් එකෙන් ඔයගොල්ලන්ගේ මූණ පිරිසිදු කරන්නේ. මේක අර හොඳ පේස්ට් එකක් වගේ ස්ක්‍රබ් එකක් වගේ හදා ගන්න ඕනේ. ඉතින් ඒ නිසා ඒකෙදි මේ ඕට්ස් එක ඔයගොල්ලන්ට ඕන නම් ටිකක් ග්‍රයින්ඩරේට දාලා බෙන්ඩරේට දාලා පොඩ්ඩක් කුඩු කරලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඉතින් මෙහිම පාවිච්චි කරන්නත් පුළුවන්. හරි, මං කොහොනේ රෝස වතුර මං පාවිච්චි කරනවා කියලා. රෝස වතුරත් තේ හැන්දක් විතර මේකට එකතු කරනවා. ඉතින් එතනදී රෝස වතුරේදී ඕගලන්ට පුළුවන් මේ මිශ්‍රණය ටෙක්ස්චර් එක හදාගන්න. ඔයගොල්ලෝ දන්නවනේ දැන් මූණි ගන්න පුළුවන් ස්ක්‍රබ් එක ටෙක්ස්චර් එක. ඉතින් ඒ අවශ්‍ය පරිදි ඒ නිසා දැන් මම මේකට තේ හැන්දක් එකතු කරා. තේ හැන්දක් හරි එකක් හරි දෙකක් හරි මේකට එකතු කරන්න පුළුවන්. හරි, මං හොඳ පෝෂණයක් ලබා දෙන සම පිරිසිදු කරන ස්ක්‍රබ් දෙක හදාගෙන ඉවරයි. ඉතින් මේක හොඳට මූණේ ආලේප කරලා දැන් සාමාන්‍ය වෙන ස්ක්‍රබ් නම් අපි කඩෙන් ගන්න ස්ක්‍රබ් එකක් නම් එහෙමම අතුලල ඉවත් කරනවා. එහෙම කරන්න එපා. මේක ඔයගොල්ලන්ට පුළුවන් විනාඩි 5ක් විතර මූණේ තියෙන්න හරි. මොකද මේක පෝෂණය සමට හොඳට ඇබ්සෝබ් වෙන්න ඕන. ඊට පස්සේ වක්‍රාකාරව උඩු වතට විනාඩියක් විතර හොඳට මසාජ් කරලා කෝල් වෝටර් වලින් මූණ හොදන්න. ඉතින් ඔන්නෝච්චර තමයි කරන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් දැන් මේක දවල් කාලේනේ ගොඩක් වෙලාවට කරන්නේ. පස්සේ මොකද කරන්න ඕනේ? හොඳට මොයිස්චර් එකක්, හොඳ ඩේ ක්‍රීම් එකක්. ඉතින් ආයුර්වේද අපේ ඩේ ක්‍රීම් එක තියෙනවා. ඔයගොල්ලන්ට ආයුර්වේද නිෂ්පාදනය වලින් කතා කරොත් ඉතින් හොඳ ඩේ ක්‍රීම් එකක් මූණේ ආලේප කරන්න ඔයගොල්ලන්ට ස්ක්‍රබ් එකයි පෝෂණයයි ওই දෙකම සිද්ධ වෙනවා. හරි, එහෙනම් මේ ස්ක්‍රබ් එක ඔයගොල්ලෝ පාවිච්චි කරලා අපිට ප්‍රතිඵල කියන්න. ඉතින් හැමදාමත් වගේ ඔන්න ඔයගොල්ලන්ව ලස්සන කරන බොහොම අපූර්ව බියුටි ටිප් එකක් අපි ඔයගොල්ලන්ට කිව්වා. හැබැයි මේවා විතරක් නෙවෙයි, මම ඔයගොල්ලන්ට හැමදාම මතක් කරනවා හොඳට මේ වගේ පළතුරු ටිකක් කන්න, හොඳ ෆ්‍රෙෂ් එළවලු කන්න, පුළුවන් තරම් කෘතිම ආහාර, ක්ෂණික ආහාර, පිටි ආහාර, තෙල් ආහාර ඔයගොල්ලන්ගේ දිනචරියාවෙන් ආහාර වේලෙන් ඉවත් කරගන්න. ඉතින් හොඳ නිින්දක් ලබා ගන්න, හොඳට වතුර බොන්න. මේ හැමදේම ගැන අපේ වීඩියෝ වල අපි ඔයගොල්ලන්ට කියලා තියෙනවා. ඉතින් ඔය හැමදේමත් එක්ක මේ වගේ ස්ක්‍රබ් එකක් පාවිච්චි කරලා සම පෝෂණය ලබා දෙන ගමන් පිරිසිදු කරගන්න පුළුවන්. ඉතින් අපිට ප්‍රතිඵල කියන්න හැමදාමත්ම කියනවා වගේ අපි ආසයි ඒවා ඔයගොල්ලන්ගේ විඳින්න, ඔයගොල්ලන්ගේ කමෙන්ට්ස් අහන්න බලන්න. ඉතින් අදට කියින් එන්නම් හැම කෙනෙක්ටම සුවදායි දවසක්, නිරෝගීමත් දවසක්.
සුන්දරත්වය ගැන කතා කරනකොට අපේ මුහුණ වගේම අපේ අත් දෙක වගේම අපේ සිරුරේ අනිකුත් කොටස් වගේම අපේ කකුල් දෙක ගැන අපි අනිවාර්යයෙන්ම හිතන්න ඕනේ. ඉතින් බොහොම නිරෝගීමත් ලස්සන සුන්දර පාදයක් ලබා ගන්නට නම් ඔන්න ආයුර්වේ අපේ අලුත්ම නිෂ්පාදන තුන ආශිර්වාද ෆුඩ් සෝල්ට් එක, කියුටිකල් ඔයිල් එක, ඒ වගේම ෆුඩ් ක්‍රීම් එක අපෙන් ලබා ගන්න පුළුවන්. මේ ගැන ගොඩක් විස්තර ඔයගලන් දුර කතනම් කර කතා කරලා විස්තර ලබා ගන්න පුළුවන්. ඉතින් අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඔන්න ආශිර්වාදයක් අපෙන් ලබා ගන්න පුළුවන්.